आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीधे टीवी रात्रि प्रवृत्ति विकास व्याय आरंभ वाने मम उद्देश्य आने डबे के दर प्रथमे नवदाहने रात्रि पुआत सिरस्थाल वेतर चीन पोहर नव रट तुलट गत्ते नह तुन्नन पार्श्वेकट परीक्षण सांपल इदिरिपत् करन्ने अलुतिन पेमिनेन काबनिक पोहर नवकिन पमनाई कृषिकर्म ऐमति महिंदानंद कियाई वरायट गोडबान्ने नतिनम पोहर गोडबान्ने मुहूतटद मंत्री जगत कुमार आसाई चीन पोहर नवे संज्ञा तुरुदन वराय ऐमति रोहित कियाई पोहर सांपल गेन्नत कलिन एलसी एरला अपे रजयाई वेड वरद्द गत्ते राज्य ऐमति दयासिरि पवसाई යොගදන විනිසා තුන්වනදා විදුලි බල මණ්ඩලය වටලන්න හදන වෘත්තීය සමිති රටම අඳුරු කරන වැඩ වර්ජණයකටත් සැරසෙයි නූල කැඩුණු ඉහළ අහසේ පාවෙන සරුංගලය එක රටක් එක නීතියක් පූජ්‍ය ගලබුඩා තේ ඥානසාර හිමි අතට ඥානසාර හිමියන්ගේ පත්වීම සැබෑ අවබෝධයෙන් කළ එකක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කියයි महाबैंकु अधिपति श्रेणीगत किरीम्वल पस्वन स्थाने दक्वा इदिरियते विपक्ष नायक कैबिनेट अमात्य दूर फील्ड मार्शल तनतुर महाबैंकु अधिपति तनतुरट समवेई रटे स्वैरित्वे तुट्टु देकट विकुनन्न इड देन्ने नह सजित पवसाई एन्न काट्पत पोदु स्थान वलट तावमत अनिवार्य नह विशेष सच वैद्य हेमंत कियाई රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත ඇත්තටම අපේ රටට අපේ මහ පොළොවට සමහර දේශපාලනඥයින් සහ නිලධාරීන් මොන තරම් ආදරය කරනවද කියන එකට මෑත කාලීන හොඳම උදාහරණය තමයි චීන පොහොර නැව මේ පොහොරවල සුත්‍ර ජීවීන් හිටියත් නැතත් නිසි අවසරයක් ලැබෙන්නට පෙර එල්සී හෙවත් බැංකු ණයවර ලිපි නිකුත් කරලා අවසන් අද අධිකරණ වාරණ නියෝගයක් තිබිලත් මේ නැව රට ඇතුළට ගන්න වෙනත් රටක් අපිට කරන බලපෑම හරිම භයානක අනාගත පෙරනිමිත්තක් මේ පොහොර නැව සහ පොහොර කතාව අප රසායනික පොහොර අතහැරිය ගහෙන් ගෙඩියෙන්න වගේ ඇති වෙන්න කාබනික පොහොර තියනවා කියලා කෘෂිකර්ම ඇමතිකේ ඉඳලා බොහෝ නිලධාරීන් දහ අතේ එදා පොරොන්දු වුණා අන්තිමට අපට නතර වෙන්න සිද්ධ වුණේ කාබනික පොහොරත් හදිසියේ ආනයනය කරන්න ගත්ත තීන්දුවත් එක්කයි ගෙන්නුව සමහර පොහොර කාබනික නෙවෙයි ඒවා රසායනිකයි ඒ බව කෘෂි විද්‍යාඥයින් කිහිප වතාවක්ම ඉතා පැහැදිලිව සනාථ කළා භයානක දේ වූයේ චීනයෙන් ගෙන්වන බව පැවසු කාබනික පොහොරයි මේ පොහොර ලංකාවට ගේන්න පෙර නියමිත සාම්පල් පරීක්ෂාවක් කළ යුතුයි. ඉන් පසුව ගනු ලබන අනුමැතිය මතයි ණයවර හෙවත් මුදල් ගෙවීම සූදානම් කළ හැක්කේ. ඇත්තටම වුණේ හොරාට කලින් කෙසෙල් කරන වැටපැනීමයි. අපි කොහොමද එල්සී එකක් ඕපන් කරන්නේ? නියමිත පරීක්ෂණයක් කරන්න නැතු නිසා මං හිතන්නේ මේකේ චීනට දොස් කියන්න බෑ වෙන කාටවත් දොස් කියන්න බෑ. ඇතුළුව තියෙන වෙන කොහොමත් මේ ඇතුළුමයි තියෙන්නේ. ලංකාවට බලහත්කාරයෙන් බාණ්ඩ හදන එක සම්පූර්ණ වැරදි. ඒ වගේම තුන්වන පාර්ශවයක් කරා යන එකත් සම්පූර්ණ වැරදි. එහෙම චීනෙට හෝ වෙනත් රටකට හෝ ලංකාවේ බලහත්කාරයෙන් ගියලා චීන හොරාරි දාන්න බෑ. ඒක හරියට ඉන්දියාව පරිප්පුදම්ම වැඩක්. ලංකාවේ බෞමික අඛණ්ඩතාවයට ස්වෛරි බාඩට විශාල ප්‍රශ්නයක්. හොරාරුබුදයට වෙනත් විසඳුම් හොයනවා මිසක චීනේ තියෙන කුණු කසල ටික මෙතන කියලා දානවා එකට අපි සම්පූර්ණ විරුද්ධයි. චීනෙට තියා බලුකිස්තානටවත් පුළුවන් කමන්නේ අපේ රටට වැලියටයක්වත් දාන්න. ඒක බලහත්කාරයෙන් දානවා නම් ඒක වැරදි. මේ වගේ දේවල් වලට තුන්වර පාර්ශව අවශ්‍ය නැහැ. දැන් මේ චීන සමාගම ලංකා රජයට බල කරමින් ඉන්නවා තුන්වන ස්වාධීන සාම්පල පරීක්ෂාවක් සඳහා. කිසිසේත්ම නැවත තුන්වන සාම්පල පරීක්ෂාවක් අවශ්‍ය නැති බව මහාචාර්ය බුද්ධි මාර්මේ මහතා පවසනවා. රටවල් 183ක් 184ක් පමණ කණ්ඩායමක් කාණ්ඩයක් එක්ව වෙලා තමයි මේ ශාක නිරෝධායන මධ්‍යස්ථාන අතර ජාලයක් ඇති කරලා තියෙන්නේ. ඒ තිනින්ම පැහැදිලි වෙනවා වෙනත් කිසිදු රටකට විශේෂයෙන්ම තම රටේ ශාක නිරෝධායන මධ්‍යස්ථානීය මගින් प्रकाश प्रतिपल संबंध बल पैम कति करवतवता अवश्य එසේම තුන්වන පරීක්ෂණයක් සඳහා අපේ රටේ නීතියෙන් අවසර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ අපේ පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච පරිදකින් පිළිහිටවපු ශාක නිරෝධායන පරිදේ වාර්තා ප්‍රතික්ෂේප කරන්න තුන්වන පාර්ශවයකට යොමු කරන්නත් ආණ්ඩුවට බලයක් නැහැ ඇමතිවරට බලයකුත් නැහැ
මේ ජාතියේ පොහොරවලින් වකුඛඩු නෙවෙයි අපේ රටේ ජනතාවගේ සර්වාංගෙම දිය කරලා අරින්න පුළුවන් කියලා හිටපු කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතා පවසනවා. අපි දන්නවනේ ගොනා හැරෙන්නේ කොයි පැත්තටද කියලා කැට තියලා කියන්නම් ආණ්ඩුව මේ කුණු ජනාවල් ටික ගේන. මේ වගේ විස අධික පොහොරක් ගෙනල්ලා මේ රටේ ගොබිම් වලට දාලා වකුඛඩුව විතරක් නෙමෙයි මුළු සර්වාංගෙම විනාශ වෙන පොහොරක් මේ කොම්පෝස්ට් එකක් තමයි මේ ගේන්න හදන්නේ. කවුරු කොහොම කිව්වත් නැවේ පොහොර ගොඩබානේ නැති බව ඇමති සීබී රත්නායක මහතා අද ප්‍රකාශ කර තිබෙනවා. පරායට එනවා ඇති සමාල්ලාට ඉන්ධන ගන්න හරි මොකකට හරි වෙන්න ඇති. හැබැයි බාණ්ඩ දෙන්නේ නැ කියන එක සහතිකයක් දුන්නානේ. බරයක් දෙනවා නම් ඒකට අපි විරුද්ධ වෙනවා සමාල්ලාට. නීත්‍යානුකූල නොවෙන්නේ නම් ඒ සඳහා කටයුතු කරන්න අපි සූදානම්. පොහොර නැව වරායට නැත්නම් ගොඩබානේ මහමූදටද කියලා මන්ත්‍රී ජගත් කුමාර ප්‍රශ්න කරනවා. ඉතින් මම දැක්කා අපේ වරාය යමතුමා කියනවා අපි වරායට බාන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් වරායට බාන්න නැතුව බුදුර බාන්න නෙමෙයිනේ මේක සූදානම් වෙන්නේ. ඒ නිසා වරාය ඉඩ දෙන්නේ නැත්නම් මම හිතන්නේ වෙන ආපස්සට යන්න වෙනවා. හැබැයි වරාය ඉඩ දෙනවා නම් යමතුමා සහ රජය කටයුතු කරන්නේ මේ සම්බන්ධව ගන්න ඕන විධිමත් ක්‍රමවේදයක් නැත්. ඉතින් තාම විධිමත් ක්‍රමවේදය යනවා. ඒ නිසා කලබල වෙන්න හේතුවක් නැත. චීන නැවේ පොහොර ඇත්තටම රටට ගෙනෙයිද? නව වෙනස් වෙලා ඒ පොහොරම ආයේ ඇතුළට එයිද? ඒ කියන්නේ අලුත් බෝතලයක පරණ වයින් එයිද? මේ අද ඒ පිළිබඳව කතා කළ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා. චීනත් එක්ක එකගතාවයක් එක්ක තමයි ආණ්ඩුව මේ ක්‍රියාවලිය කරගෙන යන්නේ. පැහැදිලිවම අත යට කොමිස්සකට මේ දේවල් කරනමයි කියන සැකය අපට මතු වෙනවා. දැන් අනිවාර්යෙන්ම තුන්වැනි පාර්ශ්වයක් දාලා ඕක පරීක්ෂා කරලා පස්සේ ඕක ඕකේ කියනවා. ඕකේ කියලා අපේ ගොවින්ට මේක ගෙවනවා. එව්වට පස්සේ අපි ගොවියෝ මේක ගහනවා. අපේ පස විනාශ වෙනවා. කවුරු කොහොම කොපමණ බලපෑම් මෙල්ල කළත් අහිතකර බැක්ටීරියා සහිත පොහොර නැව ලංකාවට ගෙන්වන්නේ නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මින් ඉදිරියට ගෙන්වන පොහොරවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා තුන්වන පාර්ශවයක සහාය ලබා ගන්නා බවයි. කෙසේ වෙතත් චීන පොහොර නැව කොහේ ඇද්දයි කියන්න දන්නේ නැති බව වරය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු අද මාධ්‍යට ප්‍රකාශ කළේ නැවේ සංඥා අහුවෙන්නේ නැති බවයි. මේ සමාගම ගත්තොත් චීනයේ තියෙන ලොකුම කාබනික නිෂ්පාදනය කරන සමාගම. මේ සමාගම ලෝකේ රටවල් ගණනාවකට ආනයනය කරන සමාගමක්. පැහැදිලිව මේ චීනෙන් ආනයනය කරන ලද පොහොරවල සාම්පල් වල අහිතකර ශුද්‍ර ජීවීන් ඉන්නවයි කියන එක අපි අඳුරගත්තා. අහිතකර ශුද්‍ර ජීවීන් ඉන්නවා නම් අපිට මේ රටට ආනයනය කරන්න බෑ. සමාගමට කියන්න පුළුවන් ඕනේ දෙයක්. හැබැයි සමාගම දැනගන්න ඕනේ තමන් එවපු පොහොරවල මෙවන් බැක්ටීරියාවක් තියෙනවා. ඒගොල්ලෝ ඒක පිළිගන්න නැතුව වෙන්න පුළුවන් සමාගම. හැබැයි අපිට බැක්ටීරියා එකක් දාලා මේක ටෙස්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගරු ඇමතුමා කියලා තියෙන චීන තානාපතිතුම හම්බෙලා කිව්වේ මේ ෂිප්මන්ට් එක නැවත ගෙනියන්න චීනට. ගෙනියලා අපි කියන ස්ටෑන්ඩඩ් එකට හදන්න. ඒ හදන පොහොර ටික ඉන්ඩිපෙන්ඩන්ට් ලැබ් එකකට දාගලෝ ටෙස්ට් කරන්න. අපි මේ ඇවිල්ලා තියෙන නැව ඇතුළට ගන්නෙත් නැහැ. මේ ෂිප්මන්ට් එකෙන් සෑම්පල් ටෙස්ට් කරන්නෙත් නැහැ. මේ ෂිප්මන්ට් එකට පේමන්ට් එක කරන්නෙත් නැහැ. මේ අපේ ගිවිසුමට ටෙන්ඩර් එකේ කන්ඩිෂන් එකට අනුව මේගොල්ලෝ නැවත ආපහු ගිහිල්ලා හරි පොහොර ටික හදලා අපේ ස්පෙસિෆිකේෂන් එකට ආවොත් අපි පොහොර ටික ගන්නවා අපි මුදල් ගෙවනවා තුන්වෙනි පාර්ශවයකට ටෙස්ට් කරන්න දෙන්නේ අලුත් ෂිප්මන්ට් එකක්. කෙසේ වෙතත් චීන පොහොර නැවේ සංඥා අහුවෙන්නේ නැති බව අද වරාය ඇමතිවරයා මාධ්‍ය හමුවේ පැවසුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය හැටියට අපිට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් කළා තියෙනවා එවැනි පොහොර නැවක් ආවොත් ඒ පොහොර ලංකාවට ගොඩ බාන්නේ නැතුව ඒව කරන්න කියලා. ඒ නැව අපි අතුල් කරන්න කිසිසේත්ම මම හාව මාසට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ නැව අපේ වරායට අතුල් කරන්න එපා කියලා. අද උදේත් මම හාව මාස්ටර්ගෙන් මම මේ සම්බන්ධයෙන් විමසීමක් කරා. නමුත් අපේ සංඥාවලට මේ නැව කොතනද තියෙන්නේ කියලා අපිට පෙන්වීමක් කරන්නේ නැහැ. මේ මොහොත වෙනකොට අපේ සංඥා පද්ධතියට අහු වෙන කලාපයක් තියෙනවා. ඒ කලාපෙන් පිටවක් තිබුණොත් අපිට ඒක මෙයා වෙන්නේ නැති වෙන්න පුළුවන්. එව නැත්තම් ඒ නැවේ ඒ සංඥා පද්ධතිය ක්‍රියා විරේත කරලා තිබුණොත් එහෙම සමහර වෙලාවට ඒකෙනුත් අපිට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අද උදේ මම 9 වෙනකොට කතා කරනකොටත් අපිට අපේ නාවික හමුදාවටවත් එහෙම එකක් ලැබෙන්න තත්වයක් තිබිලා නැහැ මේ මොහොත වෙනකම්. කිසිසේත් අපි අතුල් කරන්නේ නැහැ අපිට උපදෙසක් ලැබෙන තුරු. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒක අහන්න නැතුව අතුල් වුණොත් අන්න නීති විරෝධී වැඩක් වෙනවා. කිසිසේත් ඒ නීති විරෝධී වැඩේ කරන්න මම විෂය භාර ඇමතිවරයා ඒකට නීතිය තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. අද රටපුරා ගොවීන් මොනියම් හෝ පොහොරක් ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වුණා. රසායනික පොහොර ඉල්ලා එළහැර ගොවිජන ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන 41 ක නියෝජිතයින් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 4ක කාලයක් ගත වෙනවා. පොහොර ඉල්ලා ගොවීන් පිරිසක් අද අඟුණුකොළ පැලැස්ස අලුත් වැව අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කළා. ගොවියන් අසලින්
අගනුකොළ පැලස්ස නගරය දක්වා පැමිණීමෙන් අනතුරුව නගර මැදියේ සිට විරෝධී නිරත විරෝධතාකරුවන් පොල් ගැසීමද සිදු කළා. මේ කම්බ හරු දුෂ්කර රටේ ජනතිරා බලේ රාජාංගනීය පුත්තලම මන්සන්දියේදී ගොවින් පිරිසක් අද පොහොර ඉල්ලා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. महावेली एचकलापेट आयात मीगलैव प्रदेश गोविंद अद मीगलैव नगरे पिहिटे महावेली कोट्टास कार्यालय इदिरिपिट विरोध धाव्याक संविधान करते बुना කාබනික පොහොර වගාවෙන් අම්පාර ප්‍රදේශයේ ගොවින් සිය වී ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබෙනවා. මේක කරන්න පුළුවන් බැරිකමක් නැහැ. ඒ නිසා අපි මේ පාර කාබනික පොහොරත් එක්ක අපි මේ කුඹුරු කරනවා. එක කුඹුරක් අතරින් නැහැ අපි මේ හැම කුඹුරක්ම මේ ආයේ අපි කරනවා. කුලියපිටිය ආසනයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදු කරන ගොවින්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීමට පූජ්‍ය ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා අද ගොවි බිම්වල සංචාරයක නිරත වුණා. මේ රටේ වසවිසෙන් තොර ගොවිතැනක් සඳහා ගොවියා යොමු කිරීමේ කාර්යභාරයට පූජ්‍ය जनाधिपति कार्यसाधक बलकायक स्थापित किरीमट जनाधिपति गोठाबे राजपक्ष महता पियवर गेनति बेनवा एम कार्यसाधक बलकाये सभापतिवरया लेस पत्कर अत्ते बुधबल सेना संविधाने महालेकां पूज्य गलबुड अत्ते ज्ञानसार हिमियान ශ්‍රීලංකාව තුල එක් රටක් එක් නීතියක් සඳහා පනත් කෙටුම් පතක් සකස් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන මූලික වගකීම වනවා. එසේම මේ වන විට සකස් කර ඇති නීති කෙටුම් පත් සහ සංශෝධන අධ්‍යයනයන්ද මෙම කාර්ය සාධක බලකායට පවරා තිබෙනවා. එම අධ්‍යයනයන්ගෙන් පසුව සුදුසු සංශෝධන ඇතනම් ඒවාද සමග නව කෙටුම් පතක් සකස් කිරීම නව කාර්ය සාධක බලකායේ ප්‍රධානතම වගකීමයි. එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිත්ව පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට පවර ඇති අතර ලේකම් දුහුරය ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මියට හිමිව තිබෙනවා. මේට අමතරව කාර්යසාධක බලකායේ සමාජිකින් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහාචාර්ය සුමේද සිරිවර්ධන, එන්.ජී. සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරවේ, එරන්ද නවරත්න, පාණි වැවල, මෞලවි මොහොමඩ්, කතිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් खलील रहुमान असीस निसर्दीन यान महत्वरुंद पत्किरीमटाई जनाधिपति वरया पियवरगेन एत्ते पूज्य गलगुडत्ते ज्ञानसार हिमी एक रटक एक नीतियक जनाधिपति कार्यसाधक बलकायट पत्किरीम पिलिबंदव अद बहो पार्श्वयान अदहास पलकला රටක එක නීතියක් නම් අපිට පේනවනේ රටේ සිදුවෙමින් තිබෙන දේවල් අධිකරණ මේ ක්‍රියාමාර්ග ආරක්ෂක කටයුතු පිළිබඳ සිදුවෙන දේවල් රටේ ආර්ථික හා සමාජ ප්‍රශ්නවලදී එක රටක එක නීතියක් ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ ගැන කොට වඩා තමුන්නාසල නිරීක්ෂණ දිනවා. ඉතින් මම හිතන්නේ මේවා කියන කතා විතරයි. රටක එක නීතියක් නම් ඒක භාවිතයෙන් පේන්න පටන් ගන්නවා. ඥානසාරාවුදුන දෙන එක පොඩ්ඩක් පොඩි අවුලක් තියෙනවා. අවුලක් තියෙනවා අනිවාර්යයෙන්. දන්නේ නැහැ මමත් අද උදේ තමයි දැනගත්තේ. ඉතින් බල්ලා කියන්න. ඒක ඇත්තටම අනුමත කරනවද? නැහැ ඉතින් මම අද උදේ ඉන්නේ දැක්කේ මැසේජ් එකක් විතරයි. ඒක බල්ලා කියන්න. අද කරන්න පුළුවන්ද? බල්ලා කියන්න නෑ. බයයි නේද ඔක්කොම ලා. පත් කරාට පස්සේ කරන විදිහ තමයි බලන්න ඕනේ කම තියෙන්නේ. ඉතින් මම ඉතාම සතුට වෙනවා මොකද එක රටක් එක නීතියක් පිළිබඳව පාර්ලිමේන්තුවේ මම තමයි ඉස්සෙල්ලම කතා බහ කරේ. එවැනි කමිටුවක් හෝ යම් කිසි ක්‍රමවේදයක් සකස් කළා රටේ එක නීතියක් තියෙන්න ඕනේ කියන එක තමයි මගේ පුද්ගලික බලාපොරොත්තු. ඥානසාර හාමුදුරු ක්‍රියාත්මක වෙන විදිහ බලලා තමයි කියන්න වෙන්නේ. सार्थक ගැඹුරු අවබෝධයකින් හෝ එමත් නැත්නම් ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනතුමා වෙනුවෙන් ඡන්දේ දුන් 69 ලක්ෂයක් ජනතාවගේ ඒ මූලික අදහස ගොඩනගපු ඒ වෙනුවෙන් කටයුතු කරපු ඒ ජාතික බලවේගවල ඒ ජාතික බලවේග වලට අවශ්‍ය ඒ මතවාදී දැක්ම සපයන ඒ සભ્યත් උරුමය පිළිබඳ සැබෑ ගැඹුරු අවබෝධයකින් තොරව කිරීම පත්කිරීමක් හැටියට තමයි අපිට නම් ඒ කාරණේ දකින්න වෙන්නේ එකම රට එකම නීති බැලම් බැලමට අපිත් එක්ක එකඟයි ප්‍රශ්නයක් නැහැ නමුත් ඥානසාර ස්වාමීන් වහන්සේට මේ රටේ ඉතිහාසෙත් තියෙනවා මත බෙදත්මක ඉතිහාසෙත් තියෙනවා
ඒ ස්වාමීන් වහන්සේ තමුන්ගේ මතේ මොකද කියලා පසුගිය කාලේ පුරාම රටට පෙන්වලා දීලා තිනවා. ඒ වගේ චරිතයක් මේ වගේ කමිටුවට සභාපතිවරේ දාන්න එක රටේ අද පවතින ජන වර්ග අතර තියන්ට ඕන කියලා අපි හිතන්න. අර සමගිය නැති වෙන්නට තමයි ඊට අදන්නේ කියලා අපිට පේනවා. මල්ල ඇරලා බලන්න ඕනේ නැහැ. මල්ල ඇතුළේ මොකද කියලා අපිට තේරෙනවද? හොඳට තේරෙනවා. එක රටක් එක නීතියක් හදන්න ඥානතර හම්බුනන බාර දීලා තියෙනවා. ඒක ගැන මට කියන්න බෑ. ඒ කියන්නේ මොකද මේ ඔක්කොම මේ බලන්නේ මේ ඥානතර හම්බුනන මේ ප්‍රශ්නේ නේ. ඔක්කොම දුවනවා. ඉහළ අහසේදීම නූල කැඩුනහම සරුංගලයක් කොහේ යනවද කොහේ නතර වෙනවද කියන එක අපි කාටවත් කියන්න බෑ. සමහර සරුංගල් ආයේ බිමට වැටෙන්නෙම නැහැ. ඉතා ඉහළ ගස් මුදුන් වල රැඳෙනවා. දැන් අපේ බඩුමිලත් එහෙමයි. තාමත් කිරිපිටින් නැහැ. බොහෝ තැන්වල ලැබෙන්නේ සීනි කිලෝ එකක් විතරයි. කීරි සම්බමිල දැන් ඇත්තටම නූල කැඩුණු සරුංගලයක් වගේ. අද බඩුමිල ජනතාවගේ ජීවිත පොඩි පට්ටම් කරමින් තිබෙනවා. හැමෝම වගකී යුත්තෝ කොවිඩ් වෛරසයට මුවා වෙලා හේතු කියනවා. බඩුමිල ගැන අපකල සුවබැලීමක් මේ. හැමදාම බඩුමිල ගැන විපක්ෂයේ ඉන්නකොට හරි හරියට අඩු කරන විදිහ කතා කළ කෙනා බන්දුල ගුණවර්ධන. අද ඔහු වෙළඳ ඇමති. මේ ගැන ලියලයි කියලයි මාධ්‍ය ආයතනයක් ලෙස අපටත් ඇත්තේ කලකිරීමක්. ඒ නිසා අප අමුතුවෙන් යමක් කිව යුතු නැහැ. අද මහපාරට ආපුවම මේ තමයි නූල කැඩුණු ලෙස ඉහළ යන බඩුමිල නම් සරුංගලේ කතාව. බන්දුල ගුණවර්ධන ඇමතිලා රටේ නිෂ්පාදන වැඩි කරලා මිල අඩු කරන්න බලාගෙන ඉන්න බඩුමිල. නාඩු 130යි සම්බ 155යි කිරි සම්බ 210යි 160ට වඩා දෙනවා කියලා දැන් 210යි අද හිට වෙනකොට 220යි 250යි සීනි එනවා ඉතින් කියන කරන්නේ නැහැ මිටියයි අපිට දම් වෙන්නේ 130 ගන්න තමයි අපි දෙන්නේ දැන් ගණන් තමයි දවසින් දවස සතියෙන් සතියෙම වෙන වෙනස් වෙනවා මේ බඩුවක්ම ඔක්කොම සබන් 50 තිබ්බ එක 70යි සමහර බඩු දවසින් දවස වැඩි වෙනවා තෙල් සීනි අල හාල් දැන් ඉස්සර හාල් දවසින් දවස වෙනස වෙනවා පොල් තෙල් විකුණන්න අපි දැන් 440යි බතුලේ දැන් දවස් 4කට රුපියල් 100ට වැඩි වැඩි වෙලා කිලෝ එකට තර කිව්වත්ම ලොකු ලොකු මාත්‍රෝ ඉතින් කිව්වට ඉතින් ඒගොල්ලොන්ට තේරෙන්නේ ඒගොල්ලොන්ට සල්ලි තියනවනේ ඉතින් බැංකුවල පිට රටවල වල අර එන්නේ අපිට නැහැනේ අපි එදා වෙල හොයන කන මිනිස්සුනේ රුපියල් 1000ක මොනවද ගන්න කියන්නේ සම්බා 150යි සම්බා 210යි ලුණු 200යි සීනි බසාරක බඩු නැහැ සුදු බිත්තර 21යි රතු බිත්තර 22යි කොහම ගණන් 108 පාර තිබිච්ච දැන් 195යි කීරි තාම සීනි කිලෝ එකයි දෙන්නේ බඩු ගත්තාම කීරි පිටි පොලිමේ හිටියාම පාවෙන හිටියද නම් ප්ලේන්ටි බොනවා කියලා දුප්පත් අහිංසක මිනිස්සු හරි පව් ඒකට දෙන්නේ නැහැ රජය කියන ගාන එක තමයි කියන්න තියෙන්නේ සීනි මොනවා සීනි කියලා විකුණන්න බෑනේ සීනි නෑ සීනි කියලා විකුණන්න බෑනේ වැඩි ගණන් එහෙ දැන් එහෙම 135 ඉතින් අපි කොහොමද කියලා මෙහෙ විකුණන්න 122 කියලා බෑනේ විකුණන්න අපි දැන් ගේන්නේ නැහැ විකුණන්න නැහැ කියලා අපි නිකන් පරිපු ගන්න ඕනේ නෑනේ මේ හාලුත් එහෙම හැමදේම ගණ පොල් තෙල් දැන් 440 40 බෝතලි මේ 390 දුන්නා අපි ඊයෙන් දැන් 430යි 440යි කපන් හැම 10යි 10න් වැඩි වෙනවා හැම එකම 10යි 10යි දැන් වැඩි වෙන්නේ පොඩි ගානේ 10කින් වැඩි වෙනවා අඩුවේ 130යි 105 පාට තියෙන සුදු සම්මා ඊ සම්මා දැන් 190 පාට අපි පරණ ගාන දැන් 210යි දීනි 140යි විතර 20යි 21යි 19යි කට්ටවිල 170යි 100ක් කල්පු 250 දැන් අඩුවෙන් ගොඩක් අඩුවෙන් ගන්න දැන් කිලෝ දෙකක් ගන්න කට්ටියෝ දැන් 500 850 එමුනේ ගන්න කරවල 100ක් 170යි හාල් මිල ගැන කතා කරලා වැඩක් නැහැ නේ ඉතින් මේ සීනිත් අඩුයි කිලෝ එකක් තමයි දෙන්නේ අඩු දැන් 130යි දැන් අඩ ඉඳ ගණන් වැඩි කියලා කිව්වා ආය කීරි දැන් 200යි 220යි සම්බා 150යි 155යි සීනි 135යි දැන් අද එන එක නම් 135 ට තමයි අපිට එන්නේ 140 තමයි විකුණන්න ඕනේ පරිපු නම් ගණන් තමයි පරිපු පිට කොටේ 235යි 30යි එම ගණන තමයි යන්නේ අපි 235යි තමයි විකුණන්නේ කිරි පිටි නම් නැහැ අඩු කිරි පිටි පොඩ්ඩයි තියෙන්නේ අපි එක එක තමයි දෙන්නේ පැකට් 400 පැකට් කිලෝ එක නැහැ පොල්තල් දැන් කිලෝ එක 630යි හාල් හරි වැඩි ගණන් 170යි 75යි 80යි ඉතින් නැහැනේ මිලක් පාලන මිලක් එක එක ගණන් එක තැන්වල වැඩක් නැහැ හම්බ කරන එක කණ්ඩ විතරයි ආයි බෙහෙත් වලට වෙනම හම්බ කරන්න ඕනේ බෙහෙත් වලට යනවා කොහමද තුන් ආරදාන අපි ජනාධිපතිතුමාට චන්දි දුන්න ලොකු බලාපොරොත්තුවකින් දැන් නම් වැඩක් නැහැ කමක් නැහැ ඉතින් මැරෙන්න බැරි නිසා ජීවත් වෙනවා යුගදනවි LNG බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීම දැන් රටේ උඩු දුවන ප්‍රශ්නයක් දැන් තියෙන්නේ සල්ලි අරගෙන බලාගාරයේ කොටස් ඇමරිකාවට දෙන්න විතරයි කොහොමුණත් රජයේ පාර්ශවයේ තවමත් ඒ ගැන නිශ්චිත නිගමනයකට ඇවිල්ලා නැහැ. වෘත්තීය සමිතිය නම් පවසන්නේ LNG බලාගාරය ඇමරිකාවට දුන්නොත් කොළඹ වටලන බවයි.
රටේ ජාතික සම්පත් දැන් හරියට පේමන්ට් එකේ විකිනෙන බාණ්ඩ ගන්නට වැටිලා. ලාබිට කොහේ හෝ රටකට අපේ රටේ ජාතික සම්පත් විකුණන තැනට අපි පත් වෙලා. යුගදනවි LNG බලාගාරය අමරිකානු නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට දීමත් ඒ වගේ ඩොලර් මිලියන 250කට රජ්‍ය MNFE සමාගමට යුගදනවි බලාගාරයේ 40% කොටස් දීමට සංකල්පීයව එළඹුණු බවයි රජයේම ඇමතිවරුන් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් රජයට සහාය පළ කරන ආණ්ඩුවේම පක්ෂද ඊට එරෙහිව දැන් වාග් ප්‍රහාර එල්ල කරන්න පටන් අරන්. විෂය බාර ගම්මන්පිල ඇමතිවරයාද ඊයේ දින සැර ප්‍රකාශයක් කරමින් පැවසුවේ රජය කියන එක අහන්නේ නැත්නම් රජය ඇතුළෙම විපක්ෂයක් හදනවා කියලයි. LNG බලාගාරය ගැන ආණ්ඩුවේ පක්ෂ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් කිල්ලුවත් ජනපති එය මගහැර යාමට කටයුතු කළ බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් පසුගියදා පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී LNG ගැන සාකච්ඡා කරනවා කිව්වත් අන්තිමට මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වන කතාවකින් එම රැස්වීමද අවසන් වූ බවට තොරතුරු වාර්තා වුණා. එම අවස්ථාවේදී මැති ඇමතිවරුන් අත්පොළ සන්නාද දුන් බවටද වාර්තා වනවා. රජයට එරෙහිව එළියදී මාධ්‍යට LNG බලාගාරය ගැන වාග් ප්‍රහාර එල්ල කරන මන්ත්‍රීවරුන්ද එදා සතුටු වෙලා කාලා බීලා රැස්වීම අවසන් කළා. දැන් යුගදනවි LNG බලාගාර ප්‍රශ්නය උඩු දුවල හමාරයි. එක්කෝ රජයට කියන්න වෙන්නේ LNG බලාගාරයේ කොටස් අමරිකානු NFE සමාගමට අයිති කියලා. නැත්නම් අයිති නැහැ. ඒක අපි දෙන්නේ නැහැ කියලා. එළියේ සහ ඇතුලේ මොන කතා තිබ්බත් වෘත්තීය සමිති නම් පවසන්නේ යුගදනවි බලාගාරය අමරිකාවට විකොත් 29 වනදා රටපුරා උද්ඝෝෂණයක් සිදු කර තුන්වනදා කොළඹ වටලන බවයි. මුළු රටම ඇවිලෙන්න නියමිතයි. අපි ආණ්ඩුවට අනතුරු යැගීමක් වෙන තෙල් වරාය විදුලි. තෙලොයි විදුලිය ලඟුනොත් සහතිකයි ගිනි ගන්නවා. අපි ආණ්ඩුවට අනතුරු යැගීමේ නිවේදනය අද මේ මාධ්‍ය සාකච්ඡාවේදී නිකුත් කරනවා. මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න අයටත් දැන් දැනෙමින් තිබෙනවා මේ ආණ්ඩුව යන්නේ මා නරුම විනාශකාරී ගමනක් කියලා. පක්ෂ 11ක නායකයෝ මොකද ඔවුන් ඊ අපට මාධ්‍යවලට තවදුරටත් කියන්න බැරි කරුණු කාරණා ගණනාවක් ඔවුන් මාධ්‍ය ඉවත් කළ අපිත් එක්ක සාකච්ඡා කළා. ජාතික විරෝධතා දිනයක් බවට තුන්වෙනිදා පත්වෙනක වළක්වන්න ආණ්ඩුවට බෑ. තුන්වෙනිදෙන් පස්සේ මුළු රටම අඳුරට පත්වෙන වැඩවර්ජනයකට අපි යනවා. අපි ආණ්ඩුවට බාර දෙන බලාගාර ටික මේ අපි කිසි කෙනෙක් මේ අපේ පඩිය වැඩි කරගන්න අපේ තනතුරු වැඩි කරගන්න අපේ උසස්ලිම ලබා ගන්න නෙමෙයි අපි මේ සටන් කරන්නේ. මණ්ඩලයෙන් අනුමත කරලා තියෙනවා මහා බැංකු අධිපතිවරයාට කැබිනට් බලතල දෙන්න. ඇයි මෙහෙම කරන්නේ? මේ කරන්නේ මොවුන්ගේ හොර ජාවාරම් ඉදිරියට කරගෙන යන්න. මං කියනවා මේ රටේ මහ ජනතාවට මේ රටේ වෘත්තිකයන්ට සියලු සමාගම් වලට සමාගම් වෘත්තිය සමාජ වලට මේ රටේ මර්මස්ථාන තමයි මේ විකුණන්න යන්නේ. අපේ ජාතික සම්පත් විකුණලා මොකද්ද මහ ජනතාවට දුන්න සම්පත? මං රජයට කියනවා උඹලා මේ අස්සම් කර මේ ගියුසුම වහාම අකුල කනilla පැහැදිලිවම 29 වෙනිදා සෑම නියෝජ්‍ය සාමාජික කාර්යාලයක් ඉදිරිපිට මයිල ඔබගේ විරෝධය දක්වන්න. ඒ වගේම තුන්වෙනිදා ලංකා විදුලි බල මණ්ඩලයට රොද බැනගෙන පැහැන්ලා ඔබගේ විරෝධය දක්වලා අපි ආණ්ඩුව දනගස්සලා මේ ගියුසුම අයින් කරමු. මහබැංකු අධිපති දුහුරය කැබිනට් අමාත්‍ය දුහුර මට්ටමේ තනතුරක් දක්වා උසස් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. මෙරට රජයේ තනතුරු දුහුරාවලියේ මහබැංකු අධිපති දුහුරය මෙතෙක් පැවතුනේ 20 වන ස්ථානයේ. රජයේ නව තීරණයත් සමග එය 5 වන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. අපේ රටේ රජයේ තනතුරු දුහුරාවලියේ මහබැංකු අධිපතිවරයා තනතුර මෙතෙක් පැවතුනේ 20 වන ස්ථානයේ. එහෙත් ලෝකේ වෙනත් රටවල මහබැංකු අධිපති තනතුර කැබිනට් අමාත්‍යවරයෙකුගේ තැන තබමින් වරප්‍රසාද සහ බලතල ලබා දී තිබෙනවා. මෙම තත්ත්වය රටක ආර්ථික වර්ධනයටත් රටේ සංවර්ධනීය තීන්දුව තීරණ ගැනීමටත් විශාල ගැටලුවක් වී තිබෙන බවට වත්මන් මහබැංකු අධිපති අජිත් නිවට් කබ්‍රාල් මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටියේදී දිගින් දිගටම හඬ නැගුවා. මහබැංකු අධිපති දුහුරේ බහර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමේදී විශේෂයෙන්ම වත්මන් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මහබැංකු අධිපති දුහුරේ නම් වූ තනතුර කැබිනට් අමාත්‍යවරයෙකුගේ තැන තැබිය යුතු බවටයි. ජනාධිපතිවරයා එය ඉටු කිරීමට සහතික වූ බවද වත්මන් මහබැංකු අධිපතිවරයා එදා ප්‍රකාශ කළා. ඒ තුලින් බලාපොරොත්තු වන්නේ අවශ්‍ය මොහොතේ රටට ඉතා වැදගත් ආර්ථික තීන්දුව තීරණ ගැනීම මිස තමන්ගේ පෞද්ගලික වාසිය නොවන බවද මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මහබැංකු අධිපති දුහුරේ නම් වූ තනතුර කැබිනට් අමාත්‍ය දුහුරේ දක්වා ගෙන ඒම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනාද එල්ල කළා. කෙසේ වෙතත් ඊයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විසින් රජයේ තනතුරු දුහුරාවලියේ නව ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙතෙක් 20 වෙනි ස්ථානයේ තිබූ මහබැංකු අධිපති දුහුරය 5 වන ස්ථානයේ දක්වා ඉදිරියට ගෙනවිත් තිබෙනවා. අපේ රටේ රජයේ තනතුරු දුහුරාවලියේ ජනාධිපතිවරයා ප්‍රථම ස්ථානෙත්, අග්‍රාමාත්‍යවරයා දෙවන ස්ථානෙත්, කතානායකවරයා තෙවන ස්ථානෙත්, අගවිනිසුරුවරයා සිව්වන ස්ථානෙත් තබා තිබෙනවා.
රජය තනතුරු දුහුරාවලිය තුළ පසුන ස්ථානයේ ලෙස සැලකෙන විපක්ෂ නායක දුහුරය කැබිනට් අමාත්‍ය දුහුර ෆීල්ඩ් මාෂල් දුහුරයට හා සමතැනට මෙවන විට ඊයේ දින සිට මහ බැංකු අධිපති දුහුරයද පත් කර තිබෙනවා. ඒ අනුව කැබිනට් අමාත්‍යවරයෙකුගේ සමතැන මේ ඉදිරියට මහ බැංකු අධිපතිවරයාටද හිමි වෙනවා. මේ අතර මහ බැංකු අධිපතිවරයා පස්වන ශ්‍රේණිය දක්වා ඉහළ දැමීම පිළිබඳව තමන් දැඩි අප්‍රසාදය පළ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. මහ බැංකුවේ අධිපතිවරයා කැබිනට් අමාත්‍ය දුරේට සමාන කරලා තියෙනවා. ඉතින් එතකොට අද කැබිනට් එකෙන් පිට කැබිනට් ඇමතිවරු ඉන්නවා. දැන් බලන්න මේ දුරාවලිය ගත්තාම ජනාධිපතිවරයා අගමැතිවරයා කතානායකවරයා ඊළඟට අග්‍රවිනිශ්චයකාරතුමා ඊළඟට කැබිනට් ඇමතිවරු තමයි ඉන්නේ පස්වෙනියට. ඒතර විපක්ෂ නායකතුමා ඇතුලේ කණ්ඩායමක් ඉන්නවා ඒකට ඒ කැබිනට් ඇමතිවරු ඇතුළු. ඒතර ඒකට තමයි මේ ඇතුළු කරලා තියෙන්නේ මහ බැංකු අධිපතිවරයා. දැන් දුරාවලිය ගත්තාම එහෙම නැත්නම් ප්‍රොටෝකෝල් එක ගත්තාම 20 වෙනියට හිටපු පුජ්‍යලයා තමයි මේ පස්වෙනියට දාලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය තුළ තවත් නිලධාරි ගණනාවක් නීතිපතිවරයා ඇතුළු නිලධාරි ගණනාවක් පස්සට ගිහිල්ලා තියෙනවා. නම් ප්‍රශ්න ගණනාවක්. මෙයා මේ කියන කින ආකාරයෙන් ආණ්ඩුවට අවශ්‍ය විදිහට මුදල් අච්චු ගන්න ඉඳලා දැන් මුදල් අච්චු ගැනීම සඳහා මේ කැබිනට් ඇමතිවරු පත් කරලාද කියලා එක තමයි අපිට කියන්න තියෙන්නේ. මා බැංකු අධිපති අජිත් කබ්‍රාල් මැතිතුමාට දැන් විශේෂ වරප්‍රසාද රාශියක් ආණ්ඩුව ලබා දීලා. දැන් බලায়නකොට ප්‍රොටෝකෝල් එකෙන් තුමා දැන් රටේ පස්වෙනි පුද්ගලයා වගේ පේන්නේ. ඇයි මේක කරන්නේ මෙන්න. ඒ තුමා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් හිටියා. දේශපාලන කරා. දැන් ඉතින් ඉඳලා ඉවත් කරලා බැංකු බාර දුන්නා. දැන් එතනටත් දැන් කැබිනට් ඇමතිවරයට සමාන බලතල ලබා දීලා තියෙනවා. මේ සම්ප්‍රදායක් නැහැ නේ රටේ ඒ වගේ. මේ සම්ප්‍රදාය කඩන්නේ මේ රටේ. මොකද මෙච්චර විශේෂ වුණාวะ. එහෙම නම් අර්ජුන මහේන්ද්‍ර ගඳවලා යඩ දෙන්න පුළුවන් ඒක. දැන් මෙහා වගේ නේද එයා හිටියේ. මේ වගේ මෙයා මේ තුමා කරපු දේ එතුමා කරා. ඒ තුමා කරපු දේ මෙතුමත් කරා. කොට දන්නවා. රජේ ගුරුවරුන්ගේ සංගමය අද දෙවන දිනටත් කොළඹ කොටුව ප්‍රදේශයේදී සත්‍යග්‍රහයක නිරත වුණා. සත්‍යග්‍රහයට එක් වූවන් ඉදිකල තාවකාලික අට්ටාලය ඉවත් කරන්නට අද පොලිසිය කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. ගුරු විදුහල්පති අරගලයට අනෙකුත් වෘත්තීය සමිතිය හා බහුජන සංවිධානවල සහය ලබා ගැනීමට සාකච්ඡාවක්ද අද කොළඹදී පැවැත්වුණා. සිය වැටුප් ගැටලුවට විසඳුම් මිල්ලා රජයේ ගුරුවරුන්ගේ සංගමය ආරම්භ කළ සත්‍යග්‍රහය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ කොළඹ කොටුව උද්ඝෝෂණ මධ්‍යස්ථානයේදී එම ස්ථානයේ ඉදිකර තිබූ తాවකාලික අට්ටාලය ඉවත් කිරීමටද කොටුව පොලිසිය කටයුතු කළා. මෙහිදී දෙපාර්ශ්ව අතර උණුසුම් කාර්ය තත්ත්වයක් හටගත්තා. ආණ්ඩුව මර්ධනය නම් කැදවන්නේ අපි මේ මර්ධනයට එරෙහිව නැගී සිටින්න සූදානම්. කොන්දේසි සීමාවන් නැතුව සියලු ගුරුවරයාට එකතු වෙන්න පුළුවන් තැනකට දැන් අපි ඇවිල්ලා තියෙනවා. ගුරු විදුහල්පති අරගලය ඒකාබද්ධ අරගලයක් බවට පත් කිරීමේ අරමුණින් පැවති ප්‍රථම සාකච්ඡාවද අද කොළඹදී පැවැත්වුණා. වෘත්තීය සමිතිය සහ බහුජන සංවිධාන නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඊයේ දවසේ සිට නොවැම්බර් මාසේ 2 වෙනිදා දක්වා දෙමව්පිය දැනුවත් කරන ව්‍යාපාරයක් ආරම්භ කළා තිබෙනවා. ඉන් අනතුරුව 3 වෙනිදා දෙමව්පිය උද්ඝෝෂණයක් පවත්වන්න රට පුරාම අපි තීරණය කළා තිබෙනවා. ඉතින් ආණ්ඩුවට පුළුවන් මේ චෝදනා කර කර ඉන්නේ නැතුව අපි සමග සාකච්ඡාවකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න. මොකද මේ වෙනතුරු ජනාධිපතිවරු අපිත් එක්කම සාකච්ඡා කළා නැහැ. ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද පැවසුවේ ගුරු අර්ගලය ඒකාබද්ධ අර්ගලයක් බවට පත්වෙමින් තිබෙන බවයි. පොලිස් නිලධාරීන් පාසල්වලට ඇවිල්ලා විවිධාකාරයෙන් තොරතුරු ඉල්ලා ගුරුවරුන්ගෙන් ඒ කිසිම තොරතුරක් ලබා දෙන්න සූදානමක් නැහැ. අපි පහදුලියම ඉගැන්වීම් කටයුතු පමණයි කරන්නේ. වෘත්තීය සමිති බහුජන සංවිධාන සියල්ලත් එක්ක සාකච්ඡා කරන සිරිම ආරම්භ කරලා තියෙනවා. අද වෙනකොට ගුරු අර්ගලය අපි තීරණය කරලා තියෙන්නේ වෙනත් අංශත් සමග ඒකාබද්ධ වෙලා ඒකාබද්ධ අර්ගලයක් බවට පරිවර්තනය කර ගැනීම. ගුරු විදුහල්පතිවරුන්ගේ ඔළුවට වෙඩි තැබූ පාර්ශවයන් අද ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටින බව මේ අතර අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවා. විදුහල්පතිවරුන්ගේ ඔළුවට වෙඩි තියපු අය තමයි අද මේගොල්ලන් වෙනුවෙන් පෙනී සිටින්. ඡන්ද නිකන් ලක්ෂ දෙකක් තුනක් තියෙන ඇයට මේ රටේ මිනිස්සු මරන්න ඉඩ දෙන්න එපා කියන එකයි අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීම. කටුනායක PCR පරීක්ෂණාගාරය යළි විවෘත කරලා දවස් කිහිපයකින් කැඩුණු මේ පරීක්ෂණාගාරය දැන් දිගටම වැඩ කරන්න පුළුවන් විදිහට සාදා නිම කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ පිළිබඳව ඇතුළු දැන් සවිස්තර කොවිඩ් වාර්තාව.
විදේශගතව පැමිණෙන්නන්ගේ PCR පරීක්ෂණ සඳහා ලංකාවේ විශාලතම පරීක්ෂණාගාරය කටුනායක ඉදි කෙරුණා. නමුත් ආරම්භ වී ටික දිනක් යන විට එහි පරීක්ෂණ කටයුතු එන හිටියා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නැති නිසා එහි පරීක්ෂණ తాවකාලිකව නතර කළ බවයි. නමුත් මධ්‍යස්ථ මතධාරීන් ප්‍රකාශ කළේ PCR මාෆියාව සහ හෝටල් මාෆියාව මෙහි පරීක්ෂණ නතර කළ බවයි. කෙසේ නමුත් දැන් නැවතත් මෙහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. පූර්ණ එන්නත් කරණයට භාජනය වූහා එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන දිවයින්ට පැමිණෙන ගුවන් මගින් හා මෙරටින් පිටත්ව යන ගුවන් මගින්ට මෙහිදී PCR පරීක්ෂණ කටයුතු සිදු කරගත හැකි. කෙලින්ම තමන්ගේ ෆ්ලයිට් එකට එයාපෝර්ට් එකට යන ගමම්ම තමන්ගේ PCR පරීක්ෂණය කරගෙන ප්‍රතිඵල අරගෙන යාමේ හැකියාව තියෙනවා. පැය 6කට වගේ කලින් මෙම ආයතනයට ආවොත් පැය 3ක් ඇතුළත PCR ප්‍රතිඵල නිකුත් කරනවා. එතකොට පැය 3ක් තව තියලා ගුවන් ප්‍රතිඵල පරීක්ෂණයට යාමේ හැකියාව තියෙනවා. අපේ රසායනාගාරය සුවිශේෂී අතිනවීන තාක්ෂණයන්ගෙන් යුක්ත රසායනාගාරයක්. කොවිඩ් මර්ධන එන්නත් කාඩ් පද සමාජයේ තෝරාගත් ස්ථාන සඳහා අනිවාර්ය කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. එන්නත් කාඩ් පද යම් යම් ස්ථාන වල අනිවාර්ය කිරීමේ බලපෑමක් තියෙනවා. මේක සාකච්ඡාවෙම පවතිනවා. ලබා දී ඇති එන්නත් කාඩ් පද ප්‍රායෝගිකව එවැනි කාර්යයක් සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්ද? එවැනි දෙයක් කිරීමට අපිට නීතිමය වශයෙන් කොයි ආකාරයකටද තියෙන හැකියාව? සමහර වෙලාවට අපිට ගලින්ගේ අයිතීන් පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා වෙනවා. මේවා ආමන්ත්‍රණය කරමින් තමා මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. නමුත් මේ මොහොතේ එවැනි දෙයකට දුරු අනාගතයේ එවැනි තීරණයක් අරගන්න ක්‍රියාත්මක කිරීමට තීරණයක් කරන්නේ නැහැ. ප්‍රතිපත්තියක් හැටියට තුන්වන මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය කරන තීරණය අරගෙන ඒ ප්‍රතිපත්තිය මත අවශ්‍ය කරන තොග ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ මොහොතේ සිද්ධ වෙනවා. ඒ තොග සහතික වුණු පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ ප්‍රමුඛතා ලැයිස්තු සහ කොයි ස්ථානවල කොයි ප්‍රදේශවල කවදා ආරම්භ කරනවාද ඒ පිළිබඳව අවශ්‍ය කරන මාර්ගෝපදේශ නිකුත් කරනවා ඇති. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 20ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13674 ලෙසයි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දරට එරෙහි මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අද අවසන් කෙරුණා. මෙම නඩුව අවසන් කෙරුණේ මෙම දෙදෙනාට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුවක් ප්‍රාත්මක වන නිසායි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමයි මොවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ. ඒ තුලින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැර ඇති බවටද මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වුණා. මේ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරයන් අයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවති නඩු කටයුතු අද අවසන් කෙරුණා. මෙම පැමිණිල්ල කොළඹ වැඩවලන මහේස්ත්‍රාත් නීතිඥ සංජය ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේද නඩු පවරා ඇති බවයි. ඒ හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ගොනුකළ නඩු අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් වැඩවලන මහේස්ත්‍රාත්වරයා මෙම නඩු කටයුත්ත අවසන් කිරීමට නියෝග කළා. පාස්කු ප්‍රහාරය අල්ලා තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරන්නේ යයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අදාළ පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීමේදී අන්තර්ජාතික යුක්ති සංසදය තමා සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවටයි බුද්ධි සේවයේ ප්‍රධානියා පැමිණිල්ල කර ඇත්තේ. මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කළා. මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී අඩු ලන්සු තිබීම සහ රාජ්‍ය බැංකුවලට බලපෑම් කිරීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය නීති විරෝධී බව සඳහන් කරමින් ඉදිරිපත් වී ඇති මූලික විරෝධතා පිළිබඳ විභාගය නොවැම්බර් මාස 19 වනදා සිදු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා. ආණ්ඩු ආරම්භ කර ඇති පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
පොලිසිය මගින් කරන දිනක රාජකාරී කරලා ඉවරයි අපි සියලුම මේ පරීක්ෂණ කටයුතු අවසන් කරලා දැන් නීතිපතිතුමාට බාර දීලා තියෙනවා දැනටමත් මහාධිකරණ පහක නඩු 9ක් ක්‍රියාත්මක වෙනවා සහ භයානකම ත්‍රස්තවාදියෝ 24 දෙනෙක් විරුද්ධව දැනටමත් අධිචෝදනා ගොනු කරලා තියෙනවා කාටවත් අපිට රජයටවත් පොලිසියටවත් දොස් පවරන්න බෑ අපි මේ පරීක්ෂණ කටයුතු යට ගන්නවයි කියලා මොකද ඉතාලම කෙටි කාලයකින් අවුරුදු 2.5ක් වගේ කාලයකින් තමයි මේක කළේ සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ප්‍රහාරය එල්ල කර ඒ ෂේක් මොහොමඩ් කියන කෙනාට නඩු පැවරිය දැන් සත් දෙකට ඉස්සෙල්ලා ඒක නවුරුදු 20කට පස්සේ රුසියාවේ නිල සංචාරයක නිරත වී සිටින යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරල් ඔලෙග් සැලියුකෝව් මහතා අතර හමුවක් සිදු වුණා. එහිදී දෙරට අතර පවතින හමුදා සහයෝගිතාවයේ බැඳීම් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ බවයි වාර්තා වූයේ. विदेश अमात्य जीएल पीरिस महता ब्रितान्ये संचारयक निरतवनवा एहिदी जीएल पीरिस महता ब्रितान्य पार्लिमेंतुवे मंत्री मंडल देकेहि सामाजिकीन सह अनेकुत संभावनीय अमुतन रसक अमतनु लबुआ ए माइकल नेस विसामिवर्या सामी मंत्री मंडले एटली शालावेदी पवत्तु दिवा भोजन संग्रहयक अतरतुरदी 2021 कोरियानु तानापति टाइकोंडो शूरतावलिये सम्मान प्रधानोत्सवय पवत्तुना ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට කොරියානු තානාපති වුජින් ජියෝන් මහතා ඇතුළු නිලධාරීන් රැසක් පැමිණ සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 76ක් වටිනා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් යන්ත්‍රයක් කාසල් වීදියේ කාන්තා රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබුවා. ඒ හේමා ප්‍රේමදාස මැතිණියගේ 87 වන ජන්මදිනය නිමිත්තෙනුයි. ඩග්ලස් මුන්රෝ නම් ඇමරිකානු වෙරළාරක්ෂක නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් බාර දීම ඊයේ සිදු කෙරුණා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සියටල් වරායේ පිහිටි වෙරළාරක්ෂක කඳවුරේදී. පසුගියදා මුල් ඒරියාවේදී සිදු වූ වෙඩි තැබීමට අදාළ සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරු වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක් ලබා දීමට පොලිස් මූලස්ථානය තීන්දු කර තිබෙනවා. සැකකරුගේ ඡායාරූප අද පොලිස් මූලස්ථානය විසින් මාධ්‍යයට නිකුත් කළා. පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දෙන තොරතුරු ඉතා රහසිගත බවද පොලිස් මූලස්ථානයේ නිවේදනය කළා. අධික වර්ෂාව හේතුවෙන් බලංගොඩ උඩවැල නිවසකට තල් ගසක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වූයේ. මේ අතර බලංගොඩ මැදේගම වැටකුළු ළඳ ප්‍රදේශයේ නාය යාමේ අවදානම් හේතුවෙන් පවුල් 14කට ඉවත් වන ලෙස දන්වා තිබෙනවා. නමුත් ඉවත්ව යාමට ස්ථානයක් නැති නිසා එම පවුල් සිය නිවෙස්වලම ජීවත් වන බවයි අප වාර්තාකරු පවසන්නේ. හෙට සිට දින 3ක් පුරා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මීට හේතුව දිවයිනට නැගෙනහිරින් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදේ පහළ වායු කලාපයේ ඇති වූ අඩු පීඩන තත්වයක් බවයි වාර්තා වන්නේ. තද සුළං සමග අකුණු අනතුරුද සිදු විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා කියා සිටියා. ගිනිගත් හේන අඹගමුව විල්කඩ අමුණට මිරිදිය මාළු පැටවුන් 750ක් මුදා හැර තිබෙනවා. ඒ වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට. ඔබට සුබවර රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.